දැන් සන්නිට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බණ්ඩට ඩාලින්ව. මොකද ඩාලින් යනවා නානායක්කාර හම්බ වෙන්න. යන්නේ නම් තිකුරගේ හොරා අල්ලන්න. ඒ අතරේ මාටියා මිෂෙල් ඒ කියන්නේ නානාගේ නංගි බබත් එක්ක එකතු වෙලා නානායක්කාරගේ දුව අල්ලන්න තමයි හදන්නේ. කොහොම වුණත් නානායක්කාර හදන්නේ නංගිගේ හොරා අල්ලන්න. බන්ටි පස්සේ දිව බණ්ඩට උනේ කබලෙන් විපත වැටෙන්න ඩාලින්ගේ කතාව අහලා. ඉතින් ඉස්සර අහගත්තට පස්සේ බණ්ඩ කරන්නේ මාටියට කෝල් කරලා මේ ගැන කියන එක. මාටියටයි මිෂෙල්ටයි කර කියා ගන්න දෙයක් නැතුව කරන්නේ නානායක්කාරගේ ප්‍රේම පුරාණේ ගැන ටිකක් විතර දුවට කියන එක. මේක දැනගත්තාම උන් දැන් අමතකන නානායක්කාර ආපහු ගෙදර එනවා. එතකොට ඩාලින් බලන් ඉඳලා බැරිම තැන ගෙදර යනවා. නානායක්කාට කෝල් කරලා හොඳටම බනිනවා කණේ ඇඟිලි ගහගන්නම. දැන් ඉතින් බණ්ඩට තියෙන්නේ ඩාලින්ගේ ෆෝන් එකේ තියෙන නානායක්කාරගේ නම්බර් එක වෙනස් කරන එක තමයි. එතකොට නංගි බබටත් පුළුවන් බොරුවක් හදාගෙන නානායියා ගාව හොඳ කෙනෙක් වෙන්න.